පොතකුත් අතේ තියාගෙන ෆෝන් එකක් මහනගෙන කොහෙද මේ ළමයි දෙන්න යන්නේ? තේ දළු කඩන්නවත්ද? එහෙම නැතිනම් කිරි කපන්නද? නෑ, මේ අය කැලේමැදින් කඳුනගින්නේ ඉගෙන ගන්න, අන්තර්ජාල පහසුකම් හොයන්න. රටේ ලෝකයේ පවතින කොවිඩ් වාතාවරණය හේතුවෙන් මේ දිනවල පාසල් පවත්වන්න නැති නිසා හැමෝම ගෙවල් වල ඉඳගෙන ඔන්ලයින් වලින් ඉගෙන ගන්නවා. ඒත් බදුරුලිය හැඩිගල්ල දික්කේන ප්‍රදේශයේ ළමයින්ට ඔන්ලයින් ඉගෙන ගන්න විදිහක් නැහැ. ඒ ප්‍රදේශයේ දුරකතන සංඥා පහසුකම් නැති නිසා දික්කේන පාසලේ පරිගණක හා අන්තර්ජාල පහසුකම් යටතේ ඉගෙනීම් කරන ඩිජිටල් පුළුල්තිරයක්ද තියෙනවා. ඒත් අන්තර්ජාල පහසුකම් නොමැති මේ තාක්ෂණික උපකරණ ළමුන්ට පරිහරණය කරන විදිහක් නැහැ. මගේ ගම බදුරලිය බටකොඩවිල කියන පුංචි ගමක්. අපේ අම්මලා තාත්තලා ජීවත් වෙන්නේ දළු ටික කඩාගෙන, එහෙම තමයි ගමේ හැමෝම වගේ ජීවත් වෙන්නේ. දැන් මේ උදා වෙලා තියෙනවා කොරෝනා වසංගතේ. ඒකින්ද අපිට විශ්වවිද්‍යාලයේ සියලුම වැඩ කටයුතු කරන්න වෙලා තියෙන්නේ ඔන්ලයින් තාක්ෂණය හරහා. නමුත් අපේ ගමට ඒ පහසුකම් නැහැ. ඒකින්ද අපිට මේ වගේ විශාල කඳු වලට නගින්න වෙලා තියෙනවා. ඒ වුණාට ගොඩක් වෙලාවට වර්ෂාපතනය තියෙනවා මේ දවස්වල. ඒකින්ද මේ අපිට ඒ දේවල් හරියට කරගන්න බැහැ. ගොඩක් වෙලාවට හවසත් අපිට ඔන්ලයින් ලෙක්චර්ස් කරනවා. ඒ වුණාට හවසට අපිට මේ වගේ තැන්වලට ඇවිල්ලා ඒ වැඩ කටයුතු කරගන්න බැහැ. ඒකින්ද අධිකාර ජනාධිපතිතුමා ඇතුළු අදාළ සියලුම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා අපිට මේකට ඉක්මනින්ම විසඳුමක් දෙන්න කියලා. මේ පාර ඕලවල විභාගයට මුණ දෙන්න හිඳින්නේ. ඒ වුණාට මේ කොරෝනා ව්‍යවසනය නිසා අපි හැමෝගෙම ඉගෙනීම් කටයුතු අඩාල වෙලා තියෙන්නේ. රටේ විවිධ ප්‍රදේශවල ළමයි ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කටයුතු කරත් අපිට ඒවත් කරගන්න විදිහක් නැහැ. මොකද අපිට මෙහෙට සංවේදන තාක්ෂණය නැහැ. ඒ විතරක් නෙමෙයි, මට මගේ අම්මයි තාත්තයි ආර්ථික අපහසුතා වලට ගොඩක් මුහුණ දෙනවා. මමත් ඉගෙන ගන්න ගොඩක් දුෂ්කරතා මැද්දේ. ඒ නිසා මට ෆෝන් එකක් ගන්න විදිහක් නැහැ. මාගාව ෆෝන් එකක් නැහැ. මම සමහර වෙලාවට මගේ යාළුවෝ කඳු ගානේ නගිනවා. ඒ ඔන්ලයින් පන්ති කරන්නේ ඒගොල්ලොත් එක්ක මමත් සමහර වෙලාවට යනවා. හැම වෙලේම නෙමෙයි, අපි ඔන්ලයින් ක්ලාස් වලට ගියත් ඒ දවසම ඉවරයි. ඒ උදේ නැග්ගට පස්සේ හවසට කඳු බහින්නේ. එතකොට අපිට තව පාඩම් වැඩ කරගන්න විදිහක් නැහැ. ඒ විතරක් නෙමෙයි, ගොඩක් දුෂ්කරතා වලට මුහුණ දීලා තියෙන අපේ පාසලේ මේ වෙලන් තිබුණත් අපිට සංනිවේදනය නැහැ. අපේ පාසලේ හැම පාරම හොඳ රිසල්ට් එකක් තියෙනවා. අපේ ඉස්කෝලේ කම්පියුටර් 11ක් විතර තියෙනවා. තව ඩිජිටල් පැනල් හයකුත් තියෙනවා. ඒත් අපිට ඒවා භාවිත කරන්න විදිහක් නැහැ. අපිට සංවේදන තාක්ෂණය නැහැ. අපි සංවේදනය නිසා ගොඩක් ගැටළු වලට මුහුණ දීලා තියෙනවා. දැන් කොරෝනා ව්‍යවසනය නිසා අපි ගෙවල් වලම ඉන්නවා අපේ පාඩම් වැඩ කටයුතු කරගෙන. ඒ වුණාට අපිට ඔන්ලයින් ගොඩක් ගුරුවරු ඔන්ලයින් තාක්ෂණය වලට ළමයින්ට උගන්වනවා. දැන් ගොඩක් පාසල් වල ඒ වගේ විදිහට ඒගොල්ලන්ගේ සිලබස් පවා කවර් කරලා තියෙනවා. ඒත් අපිට අපේ ගොඩක් අපිට උගන්වන්න තව විෂයන් ඉතුරු වෙලා තියෙනවා. අපිට සංඥා කුලණක් තිබුණා නම් අපිට තව ටික දැන් ඒ විභාගෙත් කල් ගිය නිසා අපිට තව කල් තියෙනවා. ඒ නිසා අපිට තාපව පාඩම් කිහිපයක් හරි කරගන්න පුළුවන්. ඒත් අපිට එහෙමවත් කරන්න විදිහක් නැහැ. සංවේදන තාක්ෂණය නැති නිසා අධිකර ජනාධිපතිතුමනි මම ඔබගෙන් ඉල්ලන්නේ හැකි ඉක්මනින් අප ප්‍රදේශයට සංඥා කුලණක් ලබා දෙන්න නිසා. මේ දවස්වල ලොකු වසංගතයක් ඇවිල්ලා තියෙනවා, කොරෝනා වසංගතය. මම දැන් ඒ ලෙවල් කරලා ඉන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට අපිට පන්ති යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ගුරුවරු ගොඩක් වෙලාවට ඔන්ලයින් තමයි උගන්වන්නේ. ඒත් අපිට මේ පළාත් මේ පැත්තේ තියෙන පහසුකම් එක්ක ඒ කිසිම දෙයක් කරගන්න වෙලාවක් නැහැ. මොකද අපේ ගෙවල් තියෙන්නේ ගොඩක් දුර. අපි හැමදාම ඔන්ලයින් උගන්වනවා නම් මේ වගේ ලොකු කන්දකට එන්න ඕන. ඒත් හදිස්සියක වැස්සොත් අපිට තෙමෙන්න වෙනවා. මේ වගේ මේ ලිස්සනවා. සමහර වෙලාවට අනුතුරුත් වෙනවා. මම ඉන්න ග්‍රාමයේ තියෙන්නේ බදුරලිය නගරයේ ඉඳලා කිලෝමීටර් 15ක් විතර ඇතුළට වෙන්න. ඉතාම දුෂ්කර ප්‍රදේශයක ජීවත් වෙන්නේ. මේ දිනවල තියෙන කොරෝනා වසංගතය හේතුවෙන් අපේ සියලුම අධ්‍යාපන කටයුතු කරන්නේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ. අපිට ගෙවල් වල ඉඳගෙන මේ අදාළ අධ්‍යාපන කටයුතු වල සහභාගී වෙන්න හැකියාවක් නැහැ සිග්නල් මදිකම නිසා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ තියෙන උස ස්ථානයකට කන්දකට වගේ යන්න ඕන. ගද්දුරට අපි ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා. කුඩැල්ල කාගෙන ඉතාම අපහසුයෙන් තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ.
දෙනත ලංකා ටීවී අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ දික්හෙන ගමට සංඥා කුණක් ලබා දී මේ ළමයින්ගේ ඉගෙනීම් කටයුතු වලට දායකත්ව ලබා දෙන්න නිසා.